අයබෝන් කියලා පිළිගන්නවා හසිඳු ටෙච් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයා ගාව තියෙන ඕනම කළු සුදු ෆොටෝ එකක් කොහොමද කලර් ෆොටෝ එකක් විදිහට නිර්මාණය කරගන්නේ කියලා. මේක ඔයාගේ ෆෝන් එකෙන්, කම්පියුටර් එකෙන්, ලැප්ටොප් එකෙන් ඕනම ඩිවයිස් එකකින් කරන්න පුළුවන්. ඒ වගේම විනාඩියකට වඩා අඩු කාලයක් තමයි වැය වෙන්නේ. මේක භාවිතා කරලා අපිට මුදල් හොයන්නත් පුළුවන්. ඔයාලා දන්නවා Fiverr, Upwork වගේ සයිට් තියෙනවා. මේ සයිට් වල පුළුවන් අපිට මේ වගේ කළු සුදු ෆොටෝ එකක්, කලර් ෆොටෝ එකක් විදිහට නිර්මාණය කරන්න අපිට මේ වගේ ගාණක් ගන්නවා කියලා පෝස්ට් එකක් දාලා මේකට ඕඩර්ස් අරගෙන ඒ හරහා මුදල් හොයන්න. එහෙම නැත්නම් ඔයා භාවිතා කරන සෝෂල් මීඩියා වල මේව ෂෙයා කරන්න පුළුවන්. ඒ හරහත් අපිට පුළුවන් ඕඩර්ස් අරගෙන මේ වගේ මුදල් හොයන්න. ඉතින් ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම ඉවර වෙනකම් බලන්න. ඉතින් වැඩි කතාවක් නැතුව යම් වීඩියෝ එකට. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දා තියනනම් ඒ ලින්ක් එක ක්ලික් කරාම පස්සේ මෙන්න මේ වගේ වෙබ් page එකක් ඕපන් වෙවි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන click to go to link කියලා අන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම පස්සේ තප්පර දෙකක් වගේ ඇතුළත ඔයාලට මෙන්න මේ වගේ වෙබ් page එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉස්සරහට යන්න ඔයා අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියෙන්න ඕන. ඉතින් subscribe කරපු කෙනෙක් උනත් නැති කෙනෙක් උනත් ඔයාලා උඩින් තියෙන මෙන්න මේ subscribe channel කියන button එක click කරන්න. ඉතින් ඒක click කරාම පස්සේ මෙන්න මේ විදිහට අපේ YouTube channel එක open වෙනවා. ඔයා අපේ YouTube channel එක subscribe කරපු කෙනෙක් නම් මෙතන කිසිම දෙයක් කරන්න එපා, මේකෙන් back වෙන්න. subscribe කරු නැති කෙනෙක් ඉන්න නම් මේක subscribe කරලා back වෙන්න. එහෙම back වුණාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට යටින් තියෙනවා get your link කියලා tab එකක්. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. අන්න ඒකට එක සැරයක් click කරන්න. ඒක click කරාම පස්සේ මෙන්න මේ වගේ go to your link කියලා එකක් තියෙනවා. අන්න ඒක click කරන්න. ඉතින් ඒක click කරාම පස්සේ මගේ blogger post එකට තමයි එන්නේ. මම මේකේ article එකක් දාලා තියෙනවා මේ website එක ගැන කියලා. ඔයාලා මේ video එක මුලදී දකින්න ඇති මම මේ website එක භාවිතා කරලා නිර්මාණය කරගත්ත ෆොටෝ ටිකක්. ඒ ෆොටෝ ටික අපව ඔයාලට බලා ගන්න පුළුවන් මම සයිට් එකකට දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේ සයිට් එකේ පල්ලෙහාට එන්න මේ ෆොටෝ ටික යට ඔයාලට බලා ගන්න පුළුවන් go to site කියලා එකක්. මෙන්න මෙතන click this කියලා එකක් තියෙනවා. ඔයාලා අන්න ඒකට එක සැරයක් click කරන්න. ඒක click කරාම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ website එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ website එක භාවිතා කරලා තමයි අපි මේ වගේ ඕනම black white ෆොටෝ එකක්, colored ෆොටෝ එකක් විදිහට නිර්මාණය කරගන්නේ. දැන් බලමු කොහොමද මේ වගේ ඕනම black white ෆොටෝ එකක්, colored ෆොටෝ එකක් විදිහට නිර්මාණය කරගන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා click or drop an image කියන එක. ඔයාලා අන්න ඒකට එක සැරයක් click කරන්න. එහෙම click කරාම පස්සේ ඔයාලගේ file manager open වෙවි. ඊට පස්සේ ඔයාලගේ මේ වගේ colored photo එකක් විදිහට නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන black white photo එක තෝරන්න ඕන. ඉතින් මම මෙන්න මේ photo එක තෝරනවා. මම මේකට එක සැරයක් click කළ ඉවරලා මෙන්න මෙතන open කියන එක click කරනවා. phone එක භාවිත කරලා මේක කරන්න කෙනෙක් නම් photo එකට touch කරපු ගමන් මේක open වෙනවා. ඉතින් ඔයාලා photo එක open කරගත්තාම පස්සේ තප්පර කිහිපයක් ඇතුළත මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ photo එකට colored එකක් දැන් apply වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේකට තප්පර කිහිපයක් යනවා ඔයාලට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කළු සුදු ෆොටෝ එක කලර් ෆොටෝ එකක් විදිහට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ බේසික් විදිහට තමයි මේක වෙනස් වෙලා තියෙන්නේ. ඔයාලට ඕන නම් මේක තව කලර් වෙනස් කරගන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටැබ් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒව ක්ලික් කරලා ඒ විදිහටත් මේක කලර් වෙනස් කරගන්න. ඉතින් මේ විදිහට තමන්ට අවශ්‍ය විදිහට මේක කලර් වෙනස් කරගන්න. වෙනස් කරගෙන ඉවරලා මේක තියෙන දැන් අපේ ෆෝන් එකට එහෙම නැත්නම් කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පේන ඇති ෆොටෝ එක යට මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා අන්න ඒකට එක සැරයක් ක්ලික් කරගාම මේක අපේ කම්පියුටර් එහෙම නැත්නම් ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයා ගාව තියෙන ඕනම කළු සුදු ෆොටෝ එකක්, කලර් ෆොටෝ එකක් විදිහට නිර්මාණය කරගන්නේ. මම හිතනවා මම කියලා දීපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා, ඒ වගේම වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් නොතේරෙන තැනක් තිබුණත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම වීඩියෝ එක හොඳනම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, තවත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ගොඩක් කැටගරීස් වල වීඩියෝස් 200කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ඒවත් ඇවිල්ලා බලන්න. ඒ වගේම මගේ gaming channel එක තියෙනවා. ඒකේ link එකත් පල්ලෙහාම description එකේ දා තියන්න. ඒකත් ගිහලා subscribe කරලා තියා ගන්න. මම ඉන්න අනිත් social media links පල්ලෙහා description එකේ දා තියනනම් ඒවත් ගිහිල්ලා follow කරලා තියා ගන්න. ඉතින් මේ වගේම වැදගත් වෙන video එකකින් ඉස්සරහ තියාම වෙනකම් මම අද ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාට සුබම සුබ දවසක්.